බන්දු අපි අමුදු ෆ්‍රෑන්ක් අයියාගේ හෝටල් එකට අද ලන්ච් වලට පිස්සුද මනු මට අද හරියට වැඩ තියෙනවා හරියට වැඩ තියෙන නෝ උදේ ඉඳන් පොත් කියව කියව හිටි ඉතින් ෆ්‍රී වෙච්ච වෙලාවේ පොතක් කියවන්න තිබුණා කරන්නද ඒ වුණාට ඔයා එකම එක දෙයක් හොඳට මතක තියාගන්න ඕනේ ඔයාගේ චන්දිර ෆ්‍රෑන්ක් අයියා හුඟක් වියදම් කරා කියලා ඒක මන් දන්නවා මනු හැබැයි කවදා හරි මගේ දේශපාලන ජීවිතේ ඉවර වෙන්නේ ඔයාගේ ওই ෆ්‍රෑන්ක් අයියා නිසා හරි වැඩක් නේ එහෙම වෙන්නේ කොහොමද මනු මිනිහා හෝටලයක් දාගෙන යටින් කරන්නේ හොද වැඩ නෙමෙයි මට බෑ වට උදව් වෙන්න උදව් වෙන්න බැරි නම් විරුද්ධ නොවී ඉන්න ඉවරයිනේ ඔය දන්නවද මනු ඔයාගේ අයියා ওই හෝටලේ හදලා තියෙන්නේ ගමින් කොටස ගොඩ කරලා කවදා හරි ඕක මැන්නොත් හෝටලෙන් භාගයක් නැති වෙනවා ඉතින් ඒකටනේ අපි ඉන්නේ බන්දුල කවදාවත් ඒව නොවෙන්න අපි ඉඩ නොදෙමු මනු තේරුම් ගන්න ඉස්සර වගේ නෙමෙයි දැන් මීඩියා එකේ මේක ඇද්දොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා මටවත් උදව් කරන්න බැරි වෙනවා ඒ වුණාට ෆ්‍රෑන්ක් අයියා අපිට හුඟක් උදව් කරා ඒ වට අමතක වුණාට මට ඒව හොඳට මතකයි මනු යමරජ්ජුරුවත් එක්ක හරි එකට ඉන්න පුළුවන් හැබැයි සමාජයේ දැනගත්තොත් මේ යමරජ්ජුරුවෝ කියලා අන්න එදාට අපිට ඉන්න බැරි වෙනවා හරි හරි යමරජ්ජුරුවෝ ගැන මම බලා ගන්නම්කෝ හොයා ඉන්නකෝ ඒකද මේ ලසන්තාවද ලසන්තාවිල ගොඩක් වෙලා මගේ මිනිස්සුන්ට කිව්වා ආපු ගමන් මට කියන්න කියලා බන්දු මං වට කියන්නම හිටියේ පුතාට වැඩිය මුකුත් කියන්න යන්න එපා කොල්ලෙක්නේ මනු කොල්ලොංග තමයි ගහලා බැනලා හදාගන්න යන් මට පලක් වෙන කෙල්ලට හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අපි උගන්න කවද යන්නේ? තව සති දෙකකින් විතරයි. හම්බන්තොර කියලා කියන්නේ හරියට පිටරට වගේ නැක්ක. වැඩට යන මිනිස්සු මාසික සරක්වත් ගෙදර එන්නේ නැත්. ඒ හදන බිල්ඩින් එක මනින් බාර දෙන්න ඕනේ කියනවනේ මල්ලි. නැත්තම් ඉතින් අයියා නැවෙත් ඉන්නේ. මේ කොහමද මල්ලි සැලොන් එක? හොඳයිද? එහෙම දාපු ගම වැඩෙන්නේ නැහැ ඇක්කේ. වැඩ කරන මිනිහ හොඳ වැඩකාරයෙක් වෙනවා. ඒ කොහොම වුණත් රැට එද්දි ඔය එහෙම නවතින්නේ. දැන් මේ හැමතැනම රණ්ඩු. වැඩ ඉවරලා පාන් කියා ගන්න බැරුව ගෙදරින් කොයි නවතින්ද? කෙල්ලගේ කොණ්ඩෙත් දැන් හොඳටම වැවිලා මල්ලි. කෙල්ලෙක් වුණාම කොණ්ඩේ තියෙන්න ඕනක් කි? ඉස්කෝලේ යන කාලේ මොස්තර එපා. ලක්මිනිය එහෙම මල්ලිගේ සැලොන් එකට ආවද? ඔය ඇවිල්ලා ගි. ඒක එච්චර හොඳ එකක් නෙවෙයි. හොවකේ. මුතෝ දගලන් කීයක් කර හොයාගන්නනේ. ඒ වුණාට ඒකේ හදන්නේ කාව හරි දැලේ දාගන්න. දැන් අක්කා හිතනවාද මං ওই දැල්වලට අහුවෙන જાති මාළුවෙක් කියලා. ගෑනුන්ට මායන් 64ක් තියෙනවා. ඔය 64ම ඉවරයි අපේ එකකට. හරි හරි. ඔයත් එක්ක කියෝලා මට දිනන්න බෑ කියලා මං දන්නවා. අද යන්නේ නැද්ද? ඊරයලා නෑ. නමෙට ඉතරන. එහෙනම් මල්ලි කඩේට ගිහලා පාන් රත්තලා කරන් වරෙන්කෝ. ඊට පස්සේ මං සල්ලි අරන් එන්න. ඔන්න ඔන්න. මං අරන් එන්න. මේ ගන්නෝ. දඬුමනරි හොදන්නේ සීතාවත් බලන්න යන්නද සීතා බලන්න යන්න නෙමෙයි රාමට ලක්ෂ්මන්ට දෙයක් ඇනලා යන්නේ පරාදේ ඔයා කලින් ගියා නම් මටත් ඔයත් එක්ක යන්න තිබුණානේ අපෝ බෑ මේ වෙලාවට ට්‍රැෆික් ටිකක් ඉඳලා පාඩුවේ යන්න ඕනේ
ඕගොල්ලන්ට නම් සති මැදත් නිවාඩු නේද චුට්ටයි. ඒ ඉතින් අපි සතියන්තේ වැඩ කරන හින්දානේ. වෙනුනේ. කෑමක දාලා ගියා. හප්පේ. තව ටිකෙන් ඉතින් මටත් දවල්ට කන්නත් බැ. දැක්කද? අයියත් එක්ක කතා කරත් නංගිට වාසි. ආ. මෙහෙම යනකොට එහෙනම් තව තව නංගිලා කතා කරන්න එයිද දන්නේ. Chutte, book Harry under the Maipati. Other weather they go to Nama Deno, put it beside the Tatagan, kill a belly. Balagan. හොඳට දැනගෙන මිසක් අත ගහන්න එපා පුතේ මට තේරෙනවා බැලුවත් මගේ යාළුවෙක් ඉලෙක්ට්‍රොනික අයිටම්ස් කියනවා පිටරටින් මම බැලුවෙ එතෙන්ද යන්නේ කියලා මේ උඹ සල්ලි තරයි යනවද සල්ලි අරගෙන යනවා නම් තනියම යන්න එපා පුතේ අර පොපි වටත් එක්කගෙන බලයන් ආබෝ නිවාඩු දවසේවත් ඔකගේ මූණ බලන්න නැතුව ඉන්න ඕනේ මම යනවිතිය කියන්නේ බා. හේයි. උඹලා දෙන්න හොඳ ගජු නේද පුතේ? ගජු නම් තමයි. ඒ වුණා නිතර දැක්කම එපා වෙනවා. මෙලෝ රහක් නෑ. ඒ වනම් ඉතින් කවදා හරි දවසක උඹට අපිවත් එපා වෙන්නේ නැත්. පිස්සුද මගේ අම්මේ? මගේ අම්මගේ සුදු මුණ මට කවදාවත් එපා වෙන්නේ නැහැ. අනිත් අම්මේ ඔය අද උඩ ටී-ෂර්ට් එකක් ඇදි. ඒක පොඩ අයන් කරලා දාන්නකෝ. සර් හොඳ වෙලාවට අපි ගියේ. නැත්තම් මේ මිනිස්සු හේරම නගර සභාව ඉස්සරහට එන්න ඉඳලා තියෙනවා. ලසන්ත. මේ මිනිස්සුන්ට අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා. දැන් බලන්න. ඒ ග්‍රාම සේවක කොට්ටාසේ අපේ මන්ත්‍රීවරු දෙන්නෙක්ම ඉන්නවා. ඒ දෙන්න දෙපැත්තලා දෙන එක තමයි සර් මේ ප්‍රශ්නෙට මුල. තමුසේ දෙන්නට එන්න කියන හැටුදේ මාව හම්බ වෙන්න. මොකද මේ මිනිස්සුන්ට මට උත්තරයක් දෙන්න තියෙනවා.